ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණේ 56.56 දශම 56 50 විශාල ජයග්‍රහණයක් ලබා ගත්තනේ. මට දැන් හරියටම ප්‍රතිශතය මතක නැහැ. නමුත් දැන් මේක කවුරක්වත් හිතනවා නම් පොහොට්ටුවේ පමණක් ජයග්‍රහණයක් කියලා ඔව් සම්පූර්ණයෙන්ම ගෝඨාභය විරෝධියෙක්. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නේ පොහොට්ටුවේ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් තවත් පක්ෂවලත්, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවරුමේ සහ තවත් පක්ෂ වෙලා ආධාරය ලැබව නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපතිලා ඉන්නේ. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ පවත්වපු පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පොහොට්ටුවට ලැබුණේ 40%. ඒක අමතක කරන්න එපා. 40%. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහ එක්සත් ජනතා නිදහස් සංධානයේට ඒගොල්ලන්ට ඔක්කොටම ලැබුණා 116ක පමණ ඡන්ද ප්‍රමාණය. අර 140ට ඔය අනිකුත් ඡන්ද එකතු වෙලා තමයි ගෝඨාභය රාජපක්ෂට ඔය ඡන්ද ප්‍රමාණය ලැබුණේ. යම් කිසි ආකාරයකට පොහොට්ටුව පමණක් තරඟ කළා නම් ගෝඨාභය රාජපක්ෂට පළවෙනි වටේ නම් ජනාධිපති වෙන්න බෑ. දෙවෙනි මනාපයෙන් එන්න තිබුණාද කියන එක මම හරියට දන්නේ නැහැ. නමුත් පළමු වටේ නම් ජනාධිපති වෙන්න බෑ. ඒක මේ උද්දච්ච පොහොට්ටුකාරයෝ ටික හොඳින් තීරුම් ගන්නවා නම් හොඳයි. ඒගොල්ලන් හිතන්නේ මේ පොහොට්ටුව තමයි දිනුවේ කියලා. නමුත් මේගොල්ලන්ට අමතක වෙන කාරණයක් තියෙනවා. ඔය ජනාධිපතිවරණට ඉස්සෙල්ලා ගිවිසුම් කීපයක් අත්සන් කෙරුවා. එයින් එක ගිවිසුමක් උනේ ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවෙන් තරඟ කරනවා කියලා. හරි. මම ඒකට විරුද්ධයි. නමුත් ඒකට එකගත්වයක් ඇති වුණා. මම විරුද්ධයි කියන මම පක්ෂ නායකෙක්වත් පක්ෂයක ඉන්න මිනිහෙක්වත් නෙමෙයි. නමුත් පුද්ගලය කියන්නේ මම විරුද්ධයි. මට ඕන වුණේ මෙයා වෙන සංකේතයක් ඇති වෙන. සංකේතයක් ඇතුව ඉදිරිපත් වෙන්න. ඒ මොකද මට තේරුණා ඒ දවස්වල මේ පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා දිනුවොත් එහෙම පොහොට්ටුවේ මිනිස්සු කියන්නේ යනවා පොහොට්ටුවෙන් තමයි දිනුයි කියන්නේ. ඒ නිසා මම ඒකට විරුද්ධ වුණා. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. අවසානයේදී ඒගොල්ලන් ගිවිසුමකට එළඹුණා. නමුත් ඒ ගිවිසුමේ තවත් දෙයක් තියෙනවා. තවත් ගිවිසුමකට එළඹුණා. මොකද්ද? මහා මැතිවරණය පුටුවෙන් තරඟ කරනවා කියලා. ඒකට සන්ධානයකුත් හදාගත්තා. ඒ සන්ධානයේ නම මට හරියට මතක නැහැ. නමුත් මෙන්න මේවා ගෙනවා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංවිධානය හරි සන්ධානය හරි වාකරිය වගේ නමක් තියෙනවා. නම මොකක් වුණත් සන්ධානයක් තියෙනවා. ඒ සන්ධානය ඒ ගිවිසුම අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් තිබුණු සමුළුවකදී. ඒක අමතක කරන්න බෑ. දැන් මෙතන මේ පොහොට්ටුකාරයෝ අරෙම්මෙන් ඇවිල්ලා කෑ ගැහුවට තමන් තමයි දිනුවේ කියලා, ගෝඨාභය දිනුවේ තමන් නිසයි කියලා, ඒක සම්පූර්ණයෙන් වැරදි කතාවක්. ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්න මිනිස්සු අතර හිටියා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්න, නමුත් පොහොට්ටුවට ඡන්දය නොදුන්න මිනිස්සු. ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ගෝඨාභයට ඡන්දය දෙන්න ඕන. ඒක ලියලා එන්න පුළුවනේ. මම ඡන්දය දෙන ගෝඨාභයට පොහොට්ටුවට නෙමෙයි කියලා ලියන්න බෑනේ. ඒ නිසා ඉතින් කතිර ගහලා එන්න. මාත් එහෙමයි. මාත් ගෝඨාභයට කතිර ගැහුවා. කතිර ගැහුවට මම පොහොට්ටුවට නෙමෙයි කතිර ගැහුවේ. ඒක මතක තියාගන්න. පොහොට්ටුවට නෙමෙයි මම කතිර ගැහුවේ. එයා පොහොට්ටුවෙන් ඉදිරිපත් වුණා. ඒක හරි. නමුත් අමතක කරන්න එපා ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ සමාජිකයෙක් නෙවෙයි කියන එක. ඒක සමාජිකයෙකුත් නෙවෙයි. කවුරු සමාජිකයෙක් වුණත් පොහොට්ටුවේ එයා සමාජිකයෙක් නෙවෙයි. ඔය අද පොහොට්ටුවේ ඉන්න මිනිස්සුන්ගෙන් කී දෙනෙක් 2015 පෙබරවාරියේදී නුගේකොට තිබුණු රැස්වීමට වේදිකාවට ගියාද? ඔය අද කතා කරන ලොක්කෝ ටික වේදිකාවට යන්න බය වෙලා හිටියේ. ඒගොල්ලන් දැන් කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ දවස්වල යහපාලට ගිය මිනිස්සු වැරදිකාරයෝ කියලා. මේගොල්ලොත් හිටියේ යන්දෝ නොයන්දෝ කියන මනසින්. ඒක නිසානේ වේදිකාවට ගොඩ නැගුණ නැත්තේ මේ නුගේගොඩ රැස්වීමේ. ඒගොල්ලන් කඩවල ඉඳගෙන ගෙවල්වල ඉඳගෙන තමයි ඒවා ඇහුවේ. නැහැ කියන්නේද? ඒක කවුරුත් කාටත් පේන්න තිබුණ එකක්. එදා අඩුතරමින් මහින්ද රාජපක්ෂ නිකුත් කරපු පණිවිඩයවත් කියවගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය අද පොහොට්ටුකාරයන්ගේ කවුරක්වත් හිටියේ නැහැ. එදා පොහොට්ටුව තිබුණ නැහැ. කවුරක්වත් හිටියේ නැහැ.
ඒක කියවගන්න අර ස්මාර්ට් ජාතිකවාදිය දයන් ජාතිලකව තෝරගන්න උනා අවසාන වශයෙන්. ඒ මිනිහා දැන් රුසියාවේ ගිහිල්ලා දැන් එයා සජිත්ට ඡන්දෙ දුන්නු. සජිත්ට වෙනුවෙන් තමයි වැඩ කරේ. දැන් මම මහන ප්‍රශ්නේ මේක. ඔය පක්ෂීය පිහිට ගෝට ඔය පක්ෂීය පිහිටුවේ කවුද? මේ මහ ලොකුට කියන බැසිල් රාජපක්ෂ තමයි පිහිටුවේ කියලා. බැසිල් රාජපක්ෂ නේ ඔය පක්ෂීය පිහිටුවේ රටේ මිනිස්සු මහජනයා පිහිටුවේ. අර මැදමුලනට ගිය මිනිස්සු, කාල්ටන් ගිය මිනිස්සු තමයි පිහිටුවේ. ඒ ජනවාරියේ ඒගොල්ලන් මහින්ද සුළඟ ඇති කර ඒගොල්ලෝ. ඊට පස්සේ ඒ සුළඟත් එක්ක මේ ඔය තවත් සංවිධානයක් තිබුණා, ජාතික බලය නේද? ජාතික බලය, ජාතික බලය සංවිධානය. ඔය පෙබරවාරි රැස්වීමටත් කලින් මහින්ද නැති රට කියලා. හොඳ, ඒ මහින්ද නැති රට කියන එකෙන් කියවුනේ මොකද්ද? මේ රනිල පණ්ඩල ආයි මහින්දව ගේන්න ඕන කියන එක, වෙනම නක් නෙමෙයි. දැන් ඒ සඳහා මේ වැඩ කරපු මිනිස්සු, මම කියන්නේ මේකේ මුලාමතක් කරන්න එපා. ඊට පස්සේ තමයි දිනේෂ් ගුණවර්ධනලා, විමල්ලා, ධම්මම්පිල්ලා, වාසුදේවලා එකතු වෙලා ඔය නුගේගොඩ රැස්වීම තිබ්බේ. ඒකට ඔය අද ඉන්න පොහොට්ටුකාරෝ එකෙක්වත් එක්කෙනෙක්වත් සහභාගී වුණේ නැහැ. සමාවෙන මේ දිලුම් අමුණගම නම් මට මතක හැටියට ගෙවේදිකාවට නැග්ගා. එයා ඇරෙන අනිතා යාවේ නැහැ. ඒ මහින්ද සුලක සැඩ සුලකක් බවට පත් වෙනකොට තමයි මේගොල්ලෝ ආවේ. ඇවිල්ලා ඒ දවස්වල බැසිල් රාජපක්ෂ කෙනෙක් ලංකාවේ හිටියෙත් නැහැ. බැසිල් රාජපක්ෂ ඇවිල්ලා මේ මහින්ද සුලඟට නමක් දුන්නා, පොදු ජන පෙරමුණ කියලා. ඒකට සභාපති කෙනෙක්ව දුන්නා, ජීඎල් පීරිස් කියලා. ජීඎල් පීරිස්ට පුළුවන් ද පක්ෂයක් ගොඩනගන්න? බැසිල්ට පුළුවන්ද? මං කියන්නේ බැසිල්ටත් බෑ. බැසිල් ඔච්චර දක්ෂයෙක් නම් 2015 කොහොමද මේ මහින්ද පෙරදුනේ? පාලේ මහින්ද පෙරදුනේ මේ එයා සංවිධායක හැටියට ඉන්නකොට. එයා පෙරදුනේ වෙනින් හේතු නිසා. නමුත් කවුරක්වත් හිතනවා නම් බැසිල් රාජපක්ෂ මහා විශ්වකර්මයෙක් කියලා, ඒක වැරදි. එයා හිටියත් නැතත් දිනනවා, එයා හිටියත් නැතත් පරදිනවා. පරදින වෙලාවට පරදිනවා වෙන හේතු නිසා, දිනන වෙලාවට දිනනවා වෙන හේතු නිසා. මෙයා නෙමෙයි මිනිහා. ඉතින් මම කියන්නේ මේකයි. අද අර ගිවිසුමට මහා මැතිවරණය තරම් කරන්නේ මේ පුටුව ලකුණෙන්. ඒකට ගිවිසුමක් අස්සන් කරලා, ඒ ගිවිසුම අස්සන් කෙරුවේ පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂට ඉදිරිපත් වෙන්න ඉඩ දීලා. ඒ ඉඩ දීපු එකට හිලව්වට තමයි අනිත් එක තියෙන්නේ. මේ ගිවිසුම දෙකක් නෙමෙයි, එකක්. එක ගිවිසුමකින් කියනවා, එක ගිවිසුම දෙකේ එක පාර්ශ්වයකින්, ඒ ගිවිසුමේ එක පාර්ශ්වයකින් කියනවා ගෝඨාභය පොහොට්ටුවෙන් එනවායි කියලා. අනිත් පාර්ශ්වයෙන් කියනවා මහමැතිවරණය පුටුවෙන් තරම් කරනවායි කියලා. දැන් එකක් සම්පූර්ණ වුණාට පස්සේ ඒක විතරයි, අනිත් එක නැහැ කියලා කියන්න බෑ කාටවත්. අනිත් එක තියෙනවා තාම. අනිත් එකෙන් තමයි පුටුවෙන් තමයි තරම් කරන්න ඕන. පොහොට්ටුවෙන් නෙමෙයි. මතක තියාගන්න. පොහොට්ටුවෙන් තරම් කළොත් එහෙම මේ අවශ්‍ය ජයග්‍රහණය ලබා ගන්න බෑ. තුනෙන් දෙකක් නම් කොහොමවත් ලබා ගන්න බෑ. අපිට දැන් තුනෙන් දෙකක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ නොයෙකුත් දේවල් කරන්න තියෙනවා. මේ කසික බල ව්‍යවස්ථාවල් වෙනස් කරන, 19 වෙනස් කරන්න, 13 වෙනස් කරන්න, නැත්නම් මේවා අහෝසි කරන්න ඕන ව්‍යවස්ථා සංශෝධන තියෙනවා. ඒවා කරන්න බෑ ලේසියෙන්. ඒවට තුනෙන් දෙකක් ගන්න ඕන. ඒ තුනෙන් දෙක ගන්න පුළුවන් එකම එක විදිහ තමයි පුටුවෙන් තරම් කරොත්. දැන් පුටුවෙන් තරම් කරන්න එපයි කියලා කියන මිනිස්සු කියන්නේ මොකද්ද? හරි, බල තනියම වරෙල්ලා අපි පොහොට්ටුවෙන් එන්න. එහෙම ආම සමහර තැන්වල, සමහර ආසනවල, දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂය දිනන්න අතිර තියෙනවා. ඒ නිසා මේක මේ ලේසි වැඩක් නෙමෙයි. මේ කියන්නේ මේ පොහොට්ටුවේ ඉන්න සමහර මිනිස්සු උද්දච්චයෝ. උද්දච්චයෝ කියන්නේ වෙන එකක් නෙමෙයි. අපි ගෝඨාභයට මේක ආණ්ඩු කරන්න දෙන්නේ හරි විදිහට. ගෝඨාභයට ඕන විදිහට ආණ්ඩු කරන්න දෙන්නේ. මේ රටේ ජනතාවට ඕන කරන විදිහට ආණ්ඩු කරන්න දෙන්නේ. 19 අහෝසි කරන්න දෙන්නේ නැහැ අපි. 13 අහෝසි කරන්න දෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. එයි තුනෙන් දෙක ලබා ගන්න අපි දෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. වෙනම නක්න්නේ පුට්ටුවෙන් තරම් කරන්න බැහැයි කියන එකෙන් කියන්නේ අපි පොහොට්ටුවෙන් විතරක් තරම් කරනවායි කියලා කියන්නේ. අපි තුනෙන් දෙක දෙන්නේ නැහැ ගෝඨාභයට. මේගොල්ලන් ඔක්කොම ගෝඨාභය විරෝධීව. මම කියනවා මේවා කියන මේ බුද්ධච්චෝ ටික ගෝඨාභයට විරුද්ධවයි මේ කතන්දර කියන්නේ. ඒක නිසා මේක අපි දැනගන්න ඕන. මේක අපි සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ඕන. මේගොල්ලන්ක මේ උද්දච්චකම නැති කරන්න ඕන. උද්දච්චකම නැති කරන විතර නෙවෙයි, අපි පෙනේ හිටිනවා කෙලින්ම මහා මැතිවරණය අප්‍රේල් මාසයේ කවදා පැවැත්වුවත්, මැයි මාසයේ කවදා පැවැත්වුවත් ඔක දැන් පවත්වන්න වෙනවානේ. කවදා පැවැත්වුවත්
කුටුවෙන් මිසක් වෙන ලකුණකින් තරම් කරන්න බෑ කියන එක. ඒක ගිවිසුමක්. ඒ ගිවිසුම කඩන්න හදනවා නම් මේ දිනුවයි කියලා දිනුවේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මහජනක සත් පෙරමුණේත් මේ ජාතික නිදහස් පෙරමුණේත් පිවිතුරු හෙළවරුමේ අනෙකුත් පෙර මේ පක්ෂවලත් ආධාරයෙන් කියන කමත කරන්න එපා. ඒ ආධාරයෙන් විතරයි තුනෙන් දෙකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිශ්චිතව මං කියනවා නෙවෙයි. නමුත් තුනෙන් දෙකක් ගන්න පුළුවන් වෙන්නේ යම් ආකාරයකට හරි පුටුවෙන් තරම් කළොත් විතරයි. එහෙම නැත්තම් කවදාකවත් බෑ. එහෙම නැත්තම් කවදාකවත් 19 වෙනස් කරන්නත් බෑ. කවදා අඩු කර 19 වෙනස් කරන්න 19 අහෝසි කරන්න බෑ. කවදාකවත් වෙනස් කිසිම ආකාරයක විවස්ථා සංශෝධනයක් කරගන්න බෑ. තුනෙන් දෙයක් නැත. හිතනද එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු වට සහය දෙයි කියලා? දෙමළ ජාතික සන්ධානයේ මිනිස්සු වට සහය දෙයි කියලා? ඒ නිසා අපි තනියම තුනෙන් දෙකක් ගන්න බලමු. කාගෙන්වත් ආධාරයක් නැතුව තනියම තුනෙන් දෙකක් ගන්න. ඒ කියන්නේ පුටුවෙන් තරම් කළ යුතු මේ විශ්වාසය, මේ සමගිය, මේ සන්ධානය ඩොබින්දිය යුතුය. කවුරු හරි එක බින්දින ලැස්තුනනම් ඔහු මම කියනවා ගෝඨාභය විරෝධියෙක්, සිංහල විරෝධියෙක්.